වෙනකොට මට කනගාටුව ප්‍රකාශ කරන්න හේතුවක් තියෙනවා. මම සජිත් ප්‍රේමදාස ගරු අනාගත ජනාධිපතිතුමාගේ අපේ අපේක්ෂකතුමාගේ ආදරණීය බිරිඳ ජල්නි ප්‍රේමදාස මෙතිනියට ආරාධනා කරා. එතුමිය අද මෙතෙන්ට පැමිණිලා නැහැ. ඒකට මම හිතන්නේ ප්‍රධාන කරුණක් හැටියට දකින්නේ එතුමියට මේ රටේ ජනතාව බොහෝවින් ආදරේ. නමුත් සමහර මාධ්‍ය ජාලවලින් සමාජ මාධ්‍ය ජාලවලින් සමහර මාධ්‍ය ජාලවලින් විශේෂයෙන්ම අපිව විරුද්ධවාදීන් හැටියට දකින මාධ්‍ය ජාලවලින් ජල්නි ප්‍රේමදාස මැතිනියට පහර ගහන්න පටන් ගත්තා. ජල්නි ප්‍රේමදාස මැතිනිය ගැන මම යමක් කියලා මමගේ කතාව පටන් ගන්න අවසර දෙන්න. එතුමියව මම දන්නේ වසර 25කට ඈත ගිය ඉතිහාසයක් තියෙන එතුමියගෙත් මගෙත් මිත්‍රකම. එතුමිය සජිත් ප්‍රේමදාස අපේ අනාගත ජනාධිපතිතුමත් එක්ක විවාහ වෙන්නේ 1999 මට මතක විදියට. විවාහ වෙච්ච දා ඉඳලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ හෙවණැල්ල වගේ එතුමත් එක්ක මහගණ කැලෑවට හම්බන්තොට ගිහිල්ලා එතුමත් එක්ක එතුමාගේ දේශපාලන ජීවිතයට හයියක් වෙච්ච කාන්තාවක්. මම එතුමියව දකින්න යකඩ කාන්තාවක් හැටියට හැම මැතිවරණයකදීම ඔව් එතුමියට මම හිතන්නේ අපි අත්පොලසන් නාදයක් දී යුතුයි. හැම මැතිවරණයක් විතරක් නෙමෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම් නියම් ගම් වලට ගිහිල්ලා ඒ අහිංසක ජනතාවත් එක්ක ඒ අයගේ පැල්පත් වලට ගිහිල්ලා ඒ අයත් එක්ක නෙළුම් කොලේ බත් කාලා කාන්තා සංවිධාන ශක්තිමත් කරමින්. මොකද මට මතකයි ඒ 2001 වසරේ 1999 ජනාධිපති මැතිවරණයට මම ඒ වෙනකොට එක්සත් ලක්වනිතා පෙරමුණේ සම්බන්ධකරන ලේකම් හැටියට කටයුතු කරේ. මට මතකයි හම්බන්තොට යන මාත් එක්ක මෙතන ඉන්න නිරුපා කරුණරත්න මෙනෙවියට මතක ඇති අපි දෙදෙනා හම්බන්තොට එක්සත් ලක්වනිතා පෙරමුණ ශක්තිමත් කරන්නේ 2001 මැතිවරණය ජයග්‍රහණය කරන්න විශාල වැඩ කොටසක් කරා. ඒ වැඩ කොටසට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තාවන්ව මෙහෙයුවේ කවුරුත් නෙමෙයි ජලනි ප්‍රේමදාස මැතිතුමාගේ විරුද්ධවාදීන්ට පහර ගහනඳ සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය විසින් හසුරවනකොට. ඒ වගේම මම මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස අනාගත ජනාධිපතිතුමාට ගරු කරනවා. ගරු කරන්න ප්‍රධානතම හේතුව තමයි තමාගේ භාර්යාවට කරන ඒ ගරුත්වය. අපි කාන්තාවකට දෙන ගරුත්වය, ස්වාමි පුරුෂයෙක් කාන්තාවට දෙන ගරුත්වය පැහැදිලිවම දෙනකොට ඒක දරා ගන්න බැරි කොටසකුත් ඉන්නවා. අපේ විරුද්ධවාදීන්ට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඇඟිල්ල දික් කළ කිසි දෙයක් කියන්න බෑ. බැරි නිසා දැන් හොයනවා වැරදි හොයන්නේ කාහ තුළද? අහිංසක කාන්තාවක් තුලින්. මේ කාන්තා හිංසනේ කාන්තාවට අවමන් කරන එක, කාන්තාවට අගෞරවය කරන එක මම තරයේ මෙහෙලා දකිනවා. මෙහෙමනම් දේශපාලන මැතිවරණ වේදිකාවල මේ දේශපාලනය කරන්නේ මේක අපි හෙලා දැකිය යුතුයි. එක්සත් ජාතික පක්ෂ කිසි විටකවත් ශිරාන්ති රාජපක්ෂ මැතිනියට විවේචනය කළත් නැහැ. එතුමිය හෙලා රසිල් රාජපක්ෂ මැතිතුමා තමයි මේ ජනාධිපති මැතිවරණය මෙහෙවන පුද්ගලයා. එතුමාගේ භාර්යාව ගම්පහ දිස්ත්‍රික්කයේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ පිටිපස්සෙන් ඉඳගෙන එතුමාට සමාලි ඉස්සරහින් ඉඳගෙන ඡන්ද ව්‍යාපාර විතරක් නෙමේ දේශපාලනය කරා. අපි කිසි වෙටකවත් ඒවා අවමාන ලක් කරෙත් නැහැ. එතුමිව හෙලා දැක්කෙත් නැහැ. මම හිතන්නේ කාන්තාවන් හැටියට සමාජයක් හැටියට අපිට කාන්තාවකට ගරු කළ යුතු දැනකට. විවිධ කාන්තාවන් විවිධයි. සමහරු වෘත්තිමය පැත්තෙන් යනවා. සමහරු තමගේ ස්වාමි පුරුෂයාට හෙවණැල්ලක් මෙන් ශක්තියක් බවට පත් වෙනවා. දේශපාලනය කරන මැති ඇමතිවරු දන්නවා තමගේ බිරිඳෑවරු පිටිපස්සේ ඉඳගෙන තිරයේ පිටිපස්සේ ඉඳගෙන කරන සේවාව. මේවා අපි ඇගීමට ලක් කරන්නේ නැහැ. මොකද මම ගමක් ගමක් ගාන ගිහිල්ලා හැම මැතිවරණයකදී කටයුතු කරනකොට මම දකින දෙයක් තමයි තමාගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් බත් ටික හදලා බත් ටික උයලා කාන්තාව එකතු කරගෙන ගෙයින් ගෙට ගිහිල්ලා මැතිවරණ ව්‍යාපාරේ දක්වන්නේ ඒ බිරිඳෑවරු. එහෙම බිරිඳක් තමයි ජල්නි ප්‍රේමදාස මැතිනේ. එතුමිය අවුරුදු 20 ගණනක් මෙතුමාගේ පිටිපස්සේ ඉඳගෙන හෙවණැල්ලක් හැටියට කටයුතු කරපු කාන්තාවක මම හොඳ ආකාරව දන්න නිසා මම මේ කියන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්න කැමති කරුණා කරලා පින්තූරයක් දැක්ක පමණින් කෙනෙක්ව හෙලා දකින්නවත් පසුබිම නොදැන ඒකට කමෙන්ට් දාන්නවත්